19 වෛරසය ආසාදිනී වූ අදාළ රැඳවියා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඔහු 2019 වසරේ දෙසැම්බර් මාස 28 වෙනිදින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙරොයින් සම්බන්ධ චෝදනාවකට වරදකරු කරමින් මාස 3ක සිරදඬුවමක් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා වැලිකඩ බඳනාගාරයේ වෙත යොමු කෙරෙනවා. ඒ අනුවයි අදාළ රැඳවියා පසුගිය මාර්තු මාස 1 වෙනිදින පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙන්නේ. ඒ අතර වාරයේ ඔහු පසුගිය ජූනි 27 වෙනිදින නැවත වැලිකඩ බඳනාගාරයේ විත රැගෙන විත් ඇත්තේ ඔහුට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වෙනත් නඩුවකට ස්කයිප් තාක්ෂණය හරහා ඉදිරිපත් කිරීම සඳහායි. එෙහිදී අහමුලෙස සිදු කරන PCR පරීක්ෂණයකදී මෙම රැඳවියාට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට පසුගිය පළමු වෙනිදා තහවුරු වී තිබෙනවා. පසුව කළ තවත් PCR පරීක්ෂණ දෙකකින්ද මොහුට COVID-19 ආසාදිනී වී ඇති බවට යලි සනාථ වී තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වගේම වැලිකඩ සිර කඳුරෙත් ඔහු සමග සිටි අනෙත් පුද්ගලයන් බන්ධනාගාරයේ නිලධාරීන් වැනි පිරිස් නිරෝධායන කිරීම සහ PCR පරීක්ෂණය කිරීම මේ අවස්ථාවේ සිදු කරමින් පවතිනවා. මොහුට මේ රෝගය පැමිණියේ කෙසේදයි යන්න පිළිබඳව වසංගත විද්‍යාත්මක පරීක්ෂණ මේ අවස්ථාවේ සිදු කරමින් පවතිනවා. පුනරුත්ථාපනයේ ලක් වූ ආතන්ත්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ තිබුණු යම්දාකන් මේ අනිත්‍යකර අභියෝගයක් වේද ආගමිකින් අඳුරගන්නේ. අපිට ඒක විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ රෝගයේ තියෙන වසංගත විද්‍යාත්මක කරුණු අනුව අපිට සිදු වෙනවා ඔහුගේ පසුගිය කාලයේ කොහොමද ගමන් බිමන් ගියේ කවද හමු වුණේ ඒ පුනරුත්ථාපන මධ්‍ය ස්ථානයේ සිටි කෙනෙක් වේලාසනේ නිදහස් කර යවා තියනොද ඔවුන් නිදහස් කළා තියනවා නම් කොහෙද ගියේ ඒ වගේ කරුණු අනුව ඔවුන් හඳුනාගෙන ඔවුන්ව පරීක්ෂා කිරීමට. ඒ අනුව ඔහු අද IDH රෝහල වෙත යොමු කෙරුණා. අදාළ රැඳවියාගේ ආශ්‍රිත රැඳවියන් 177 දෙනෙකු සහ නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කෙරුණා. වැලිකඩ බඳනාගාර පරිසරයේද විෂබීජ හරණය කෙරුණු අතර රැඳවියන් හමුවීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවීමටත් බඳනාගාර පාලන අධිකාරිය පියවර ගත්තා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිට මොනරාගල බන්ධනාගාරයට මාරුකර යවා සිටි රැඳවියන් 3 දෙනෙකු උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.